අද මේ වෙනකොට 2021 7/21 මේ රංජන් වෙනුවෙන් පළමුවරට මම අසේර සම්පත් මාත්‍ය අධිකරණ වෙලා හඬ අවදි කරා. ඒ කියන්නේ දැන් වසරකට ආසන්නයි. එදින රටේ ගම් ජනාධිපතිතුමාට ලිඛිතව ලිපියකින් මම ඉල්ලීම් කරා මේ කලාකරුවා මේ දේශපාලන නායකයා නිදහස් කරන්න කියලා. නමුත් ඒ කිසිවකට පිළිතුරු සපයන්න මේ ආණ්ඩුව සමත් වෙන්නේ නැහැ. සත පහකට ඒ ඉල්ලීම් දැක්වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි මේ ආණ්ඩුවේ වමනාවට ආණ්ඩුවේ අභිප්‍රායන් ඉටු කර ගැනීමට හිතාමතා මේ ප්‍රජා අයිතිය රංජන් රාමනායක මහත්මයාගේ අහෝසි කරන්න බලාපොරොත්තුවෙන් කරපු දෙයක්. ඉතින් ඒට අර්ථකථන දක්වන්න මම බලාපොරොත්තු වෙනවා මෙහෙම. අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා 225. එතකොට මේ 225න් අද වෙනකොට පාරිභෑර යන්න පුළුවන් කීයේ කීලාද? ඒ කියන්නේ තමන් පාවිච්චි කරපු ලොකු ලොකු වාහන ගෙවල් වල දාලා චූටි කාර් වලින් හැංගිලා යන මට්ටමට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කට්ටියගෙන් බහුතරයක් පත් වෙලා ඉන්නවා. මං හිතන්නේ එහෙම නැතුව අර පෙර විදිහට තමන්ගේ අනන්‍යතාවය මේ යන්නේ අහවලාගේ වාහනේ මේ යන්නේ අහවලා කියලා පෙන්නගෙන යන්න බැරි තත්ත්වයක් රටේ උද්ගත වෙලා තියෙනවා. එතකොට මේ අරගල භූමියක් කියලා අපේ දෙයක් හැදිලා තියෙනවා. මේ හැදිලා තියෙන තැනට අපේ රටේ පාර්ලිමේන්තුවේ කීයේ කී දෙනාටද ගිහිල්ලා මුණ දෙන්න පුළුවන්? හා අපි අපි අපේ භාෂාවෙන් අපි කියනවා මේ එතනට ගිහිල්ලා දිනා වෙන්න කතා කරන්න පුළුවන් කාටද? කීයේ කී දෙනාටද කන්ට යන්න පුළුවන්? ඊරොත් දැඩි විරෝධතාවයක් වෙනවා. එහෙම තියෙන අවස්ථාවක අද රංජන් රාමනායක හිටියන ගෙලියේ හිටියන මේ අරගල කරු මේ ප්‍රචණ්ඩත්වයෙන් සමාජවාදී ඇස්මිච්ච ගෙවල් වල දොස්තරව ගිනි දීපු තමගේ වේදනාව එහෙම ප්‍රකාශ කරපු මිනිහෙක්ව රංජන් රාමනායකව දැක්කනම් අනේ රංජන් රාමනායක ඒ වෙලාවේ විහිපන්න අනේ පල්ලිමේන් කරන්න එපා කියලා මිනිස්සු ආපස්සට යනවා. හැබැයි පාර්ලිමේන්තුවේ දැන් ඉන්න කිසිම කෙනෙකුට එහෙම කියලා මිනිස්සුගේ හිතේ තියෙන වේදනාව මිනිස්සුගේ හිතේ තියෙන තකිදේවත් නැති කරන්න පුළුවන් මට මේ කිසිම කෙනෙක් නැහැ. ඒ කියන්නේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ සමූහයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න මේ සමූහයේ ජනතාව ප්‍රතික්ෂේප කරනකොට මිනිසු දැඩිව ආදරය කරන මිනිසු දැඩිව විශ්වාස කරන රංජන් රාමනායක අද සිටින්නේ කොහෙද? අද රංජන් රාමනායක සිරගත වෙලා. එතකොට අපි ඕකට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඒ කියන්නේ රටේ ජනතාව එපා කියන 225 සුවසේ සිටිනවා රටේ ජනතාව ඉල්ලන රටේ ජනතාව ආදරය කරන රටේ ජනතාව ගරු කරන ඒ රංජන් රාමනායක අද සිර බෝධුවක ලත වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් අපේ රටේ උදා වෙලා තියෙන එක ගැන අපේ රටේ ජනතාවට වගේම මටත් හරිම කනගාටුදායකයි. මොකද කනගාටුදායකයි කියන්නේ රංජන් රාමනායකගේ ජීවිතයේ උඩක් දේවල් අපි දන්නවා. එතුමන් මගේ ගමට ආසන්න ගමක ජීවත් වෙනවා. එතකොට එතුමන් මම දන්නේ හැටියට මම මේ කතාව වැඩපත් කර පොඩ්ඩක් අරගෙන යනවා. එතුමාගේ විග්‍රහය කොට ගන්න අවශ්‍ය දෙන්නා. එතුමාගේ S2 එතුමාගේ මුළු ශරීරයේම අවයව සේරම එතුමා දන් දෙන්න ලිඛිතව අසහන කරපු කෙනෙක්. එතකොට එතුමා මට කියලා දෙනවා මගේ මේ ඇඟේ තියෙන සියලුම දේවල් මම මැරිච්ච වෙලාවක මේ රටේ තවත් මිනිහෙක් ජීවත් වෙන්න මගේ මේ සිහිරම ගන්න ඕන දිමුදු මගේ මේ දිරපු පොටේ වගේ තියෙන මේ දරලීය වගේ තමයි අපේ පල්ලන් සේරේ කනත්තේ මා වෙනල වලලන්න ඕනේ කියලා. එහෙව් සමාජ සේවකේ එහෙව් මානව හිතවාදී අද හිර කරගෙන ඉන්නකොට ඇත්තටම කන ගාඩුම දායකයි සෝතරියයි. ඒ කියන්නේ රට වෙනුවෙන් කතා කරලා රටේ ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරලා රටේ ජනතාවට යම්කිසි සේවයක් කරන්න බලාගෙන ඉපු කීයකට මෙහෙම දෙයක් වුණාම සාමාන්‍ය පුරවැසියාට නීතිය කෙසේ ක්‍රියාත්මක වේද? මම නීතියට චෝදනා කරනව නෙමෙයි, ආණ්ඩුක ව්‍යවස්ථාවට චෝදනා කරනව නෙමෙයි. මම කියන්නේ මේ ක්‍රමය සැබෑ වෙනසක් විය යුතුයි.
රංජන් රාමනායක කියන මේ මිනිස්සයා අපේ රටේ ශ්‍රේෂ්ඨ ගණනාවක් නියෝජනය කරනවා. එක පැත්තෙන් රංගන ශිල්පියෙක්, එක පැත්තකින් මානවවාදියෙක්, එක පැත්තකින් දේශපාලඥයෙක්. එතකොට මේ දේශපාලඥයාගේ ගත යුතු වැඩ තියෙනවා. ජනතාවගේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිමනාපෙන් රංජන් රාමනායක පාර්ලිමේන්තුවට පත් කරලා මිනිස්සු එව්වේ ඒ මිනිස්සුන්ට සේවය ලබා ගන්න. දැන් ඒ මිනිස්සාව හිරගත කරා වෙලා තියෙන්නේ අර ඡන්දේ දුන්නු 100,000 ගානක් මේ මුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවස රටේම ජනතාවට ලොකු පාඩුවක් වෙලා තියෙනවා. තමන් සේවය ගන්න තමන් පත් කළ යුතු මිනිහව හිර හිතේ දාලා තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් කතා කරන්න අපි බැලපීම ඇත්තටම ඇත්තටම පොහොසත් ගත උනාට ඌවෙන් වදනයක් කතා කරන්න මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා වෙනුවෙන් වදනයක් කතා කරන්න ලැබීම ගැන මම අද සතුටු වෙනවා. සහෝදරවරුනි අපි දැක්කා පෞගිය 9 වෙනිදා අපේ අරගල භූමියට දේශපාලකයෝ දෙන්නෙක් එනවා. කෙනෙක් SP කෙනෙක් AK. SP ට ගහනවා AK එනවා යනවා හොයාගන්න නැහැ. ඕ මල්ලි ඇත්ත තමයි රංජන් කියන විදිහට ඒගොල්ලෝ ආවෝ. ඒක සහසුතේන්ම ඊට 10 වෙනිදා රටේ ප්‍රබල පක්ෂයක නායකයෙක් කතා කරලා කියනවා පෞගිය දවසේ මේ රටේ සිද්ධ වෙච්ච මේ බරපතල ප්‍රශ්නය නිසා බිලියන 50ක් මේ වෙනකොට පාඩුයි. ඒ නිසා මේක අපි දැන් නවත්තන්න ඕනේ කියලා. ඒ මැතිතුමාගෙන් මම අහනවා 9 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකොට ඒ මැදමුළන හාල්ටන් නිවස උන් හදාගත්තා ඒ සෝන්පත් බිම දානකොට ඒවත් එක්ක ගණන් හදලා බිලියන 50ක් යන්න තමුන්නාසක හයියක් තිබුණා. වසර ගණනාවක් මේක සූරා කාපු අය සූරා කාපු ගාන ඇයි කියන්න පොන්ද බලන්නත් කියලා. එහෙම කට්ටිය ගැන අපිට උදම්මනන්නවත් විශ්වාසයක් තියන්නවත් බෑ. මොකද ඌ එන්නේ ඌගේ යාළුවා රකින්න මල්ලි රංජන්ගේ වචන වලින් කියනවා ඇත්තම ඌ යාළු. ඒ නිසා තමයි එහෙම කිව්වේ අපි. මේක ඇත්තටම මේ ගිනි තියපුවා, දේවල් ගිනි තියපුවා, බස් ගිනි තියපුවා සාධාරණය කරනවා නෙවෙයි. නමුත් එදා මාර්තු 31 වෙනිදා මිරිහානේ ඔහුගේ නිවස වටලලා ජනතාව කුපිත කරලා පාරට ගෙනල්ලා මේ ගෙනාපු සදන අද අරගල භූමිය වෙන කොටු කරලා දින 50ක් යනකම් ඒ අරගල තරුවන්ගේ නියමිත ඉල්ලීම දෙන්න තරම්වත් මේ දේශපාලකයන්ට හයියක් ගන්න බැරි වෙලා තියෙනවා. සහෝදරවරුනි අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225 විතර දේශපාලකයන් විදිහට සලකන්න බෑ. දේශපාලනය වෙනුවෙන් හරි යන පතරල පවා ලියන සියලු දේශපාලඥයන්ට වගකීමක් තියෙනවා. මේ ජනතාව එළියට බැලලා මේ දිනපතා සදන් කරන ඒ සදන් සදියන්ගේ ඉල්ලීම ජනාධිපතිවරයා ගෙදර යවමු කියන එක හරියටම කරලා දාන්න. එදාට තමයි අපේ රට යම් මේකින් හරි නැවත නැගිටවන්න පුළුවන් තත්ත්වයක් හැදෙන්නේ. එතකන් අපි සාධිකර මම්මුලාවක ඉන්න වෙලා තියෙනවා. අපි කල්පනා කරලා බලන්න මේ රංජන් කියපු කතාව විදියට බලනකොට යම් තැනක නීතිය හදන බලගැන්වෙන තැනක දූෂිතයෙක් නම් ඉන්නේ පාලනය කරන්න. එතන කවදාවත් අපිට ගැළපෙන නීතියක් හැදෙන්නේ නැහැ බලන්න. මේ අධිකරණයෙන් හෝ නීතියෙන් හෝ සාධාරණ ජනතාව ඉෂ්ට වෙයි කියලා අපිට තවදුරටත් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වගේ දුෂ්ට දේශපාලඥයෙක් අශිෂ්ට දේශපාලඥයෙක් රටේ දවන්ත විදියට රට අවවරණය කරගෙන ඉන්නකොට අපි ඉල්ලනවා මේ අගමැතිතුමා අරගෙනපත් වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනකොට අරගලේ 150කින් අපි නවත්තලා තියෙනවා. ඒ 170 දක්වා දඩුව වෙලා තියෙනවා. ඒ ඔබගෙන යම් බලාපොරොත්තුවක් කියලා අපිට හාල්ටව ගෙනල්ලා පරිප්පුනව ගෙනල්ලා ගෑස්ටව ගෙනල්ලා ඩීසල්ටව ගෙනල්ලා මේක නවත්තන්න කියන්නේ බා. අපේ සම්පූර්ණ බලාපොරොත්තුව ඔබතුමා ඒ සියල්ල බාර ගන්නව නම් ජනාධිපතිතුමතුර හරි කමන්නා බාර අරගෙන එතුමෝ එළියට දාන්න. එදාට තමයි මේ මහජනතාවගේ අරගලය දිනන්නේ කියන එක මම කියන්න ලෑස්තියි.